නමුත් ඔය දේවල් තේරෙන්නේ නැතිකම විතරයි කියන එක මට අවබෝධයෙන් තේරෙනවා මිතාත. මට තේරෙනවා කියලා මට වගේ මිනිතුන්ට තේරෙනවද? නෑ. එහෙනම් අපි අම්මෙදාත් මම දන්නවා මට තේරෙනවා කියලා උඹලට තේරෙන්නේ නෑ. මම මේ උඹලිතර වැඩකාරයක් කියනවත් නෙමේ. දෙයක් තේරුම් කරන්නේ අම්මෙදාත් එතෙන්දී උඹලා වැරදි දකින්න එපා. දැක්කොත් අපිට තම නරක මට අදාළ නෑ. උඹලා හැදියල්ලම්. උඹලා ගාව තියෙනවා අම්මෙදාත් මුළු පවුලෙම සිංහූතිය. උඹලා සරල වෙයල්ලා. අනුන්ට පේන්න යන ගමන උඹලා නවත්තපල්ලා. උඹලා අනුන්ට පේන්න යන ගමන නවත්තපු දාට උඹලගේ පවුල ලස්සන වෙනවාමයි. ඒක වළක්වන්න දෙයියන්ට බෑබා. මමයි කියන්නේ. හැබැයි උඹලා අනුන්ට පේන්න යන ගමන ඔහොම දිගට ගියොත් උඹලා රත් වෙන රුදුරු ඉරනම නවත්තන්නත් දෙයියන්ටත් බෑ. දෙයියන්ටත් බෑ උඹලා රත් වෙන රුදුරු ඉරනම වළක්වන්න. ඒ වගේම තමයි උඹලා හරියට හැදිලා දරුවන්ගේ ළමා කාලේ දීපල්ල පොඩි කාලේ පොඩි එකා යනවා සෙල්ලම් කරන්න උඹලා පොඩ්ඩක් මේක අවදිකින් අහගනින්නකො. උඹලා මේවා දැකලා ඇති. පොඩි එකා බහිනවා සෙල්ලම් කරන්න එළියට යනවා. මූ එළියට ඇති වතුර එකක් තියෙනවා කියලා හිතපල්ල මුලින්ම ඇති වතුර එකක් තියෙනවා. මේක පළවෙනි දවසේ වතුර කොච්චර ගානවද? ඉතින් බලනවා බල්ලා එනවා. දෙවෙනි දවසේ එළියට ගියෝ. අර වතුර එක නිකන් හරි හලන්නේ නැද්ද? හලලා මූ මොකද කරන්නේ ඊට පස්සේ? අර දිබ්බ පරිසරයට වඩා අතන වෙනසක් වෙනවා. ඒ වතුර දාපු ගමන් පාටක් වෙනස් වෙනවනේ. මේ පොඩි එකාට ඔක ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? මේක ඔක පවුරු ගන්න නැද්ද? පවුරු ගාපුවම මොකද කරන්නේ? මඩ අනනවා. මඩ අනලා අනලා ඉන්නවද? මූ එදා දවසේ මඩ අනුවා කියපන්කෝ. එදා දවසේ මම යමක් කරන්නේ නැහැ නේ. ආව මඩ අනලා එනවා. ඊගා ආය දවසේ යනවා එළියට. පවුව දාත් යනවා. එතකොට මොකද කරන්නේ? මූ ආසයි අර කර නිරන්තරයෙන් ඔය උඹලා වලපල පොඩි උන් හරි ආසයි උතන්ට. ඒ තමයි උන්ගේ හරිම තැන බං. උඹලා අන්න එතන ඉඳ දීපල්ලා පුළුවන් නම්. එතන ගොඩ නැගෙන්න දීපල්ලා එතන තමා උන්ට තියෙන අත්‍යවශ්‍ය එක පැත්තකින් ශරීර ප්‍රතිශක්තිය පැත්ත තියෙන අනිත් පැත්තෙන් බුද්ධි පැත්ත තියෙන. පුළුවන් නම් මේක අල්ලගෙන ඉල්ලා. මූ ගිහින් ඊගාව දාද මොකද කරන්නේ? අර මඩානානම ඉන්නවද? ඊට පස්සේ මොකද කරන්නේ? නානවා නම්මනම් කරනවා නේ බං. ඊට පස්සේ ආය යද්දි ආයම මම යන්න මොකද මූ කරන්නේ අන්තිමට? තුපි ගාව ඕර තරම් මේවා අත්දැකලා තියෙනවා. ඔය අවුරුදු 24 වඩා වැඩි උන් ගාව මේව ඕන තරම් තියෙනවා. මට වඩා විස්මිත මිනිස්සු මෙතන ඉන්නේ. මට වඩා විස්මිත මිනිස්සු තමයි මෙතන අවුරුදු 34 වඩා වැඩි සියලු මිනිස්සු ටික මෙතන ඉන්න මට වඩා විස්මිතයි උඹලා. ඈ මට වඩා මහා ප්‍රඥාවන්තයි උඹලා. වෙලා තියෙන උඹලගේ කර්ම විතර කරන් තියෙනවා උඹලා අවදි වෙලා නැහැ. අවදි විය. තොපි අවදි වුණොත් මට වඩා ප්‍රබලයි උඹලා. ඇයි ඒ? මං දන්නේ මගේ මතක කාලෙ නේද බං? එතකොට අවුරුදු 50කට වයස අය මට වඩා මතක අවුරුදු 10 20 මතක යන්නේ නැද්ද වැඩිපුර කාලේ දැකපුවා? ඉතින් බං ඒකනේ විස්මිත බව බං. මං නොදකපු දේ තොපි දැකලා තියෙනවනේ බං. ඉතපියා කොටික. එතන මේ එළියට යන එක මොකද කරන්නේ ඊගාවට? මොකක් හරි හදනවා නේ. එතකොට උඹලම කල්පනා කරපල්ලාකෝ බං. ඒ හදන එකට පදමක් ඕන නේද? පදම තොපිද කිව්වේ දෙකකට දාපම් පුතේ කියලා. එහෙනම් ඌම නෙමෙයිද හදාගත්තේ? ඌ එක දවසෙන් හදාගත්තේ. එහෙනම් එතකොට ඌගේ ඔළුව එතන ක්‍රියාත්මක වෙලා නැද්ද? ඉතින් බං බුද්ධි වදනේට ඒකනේ ඕන බං. ඇයි බං අපිට වරද්දගත්තේ? කොතෙන්ද අපිට වැරදුනේ බං මේ? උත්තරලා තමයි බං කියන්නේ නේද? දරුවංග දාන්න එපා. දූවිලි වලට හොඳ නැහැ කිය කිය ඔවුන් ඒ කවන්නේ බං මේ ඔළුව වලට ජන සමාජයට මෙතන දොස්තරල ඉන්නව මට කරන්න දෙයක් නැහැ. උන්ගේ සාපේ බං මේ මව්පොලට වැටිලා තාල පිට රට උන්ගෙන් ඉගෙනගෙන සුද්දක ඒවම මෙතන ගිල්ලන්න යන්නේ. මට අදාල නැහැ අම්මිදාද මම දකින්න දෙයක් කියන්නේ. මට අදාල නැහැ කියන්නේ මට මා එක මිනිහෙක් පමණයි ඉන්නේ. ඉතින් මට අදාලද මෙව්වා? මට බලයක්වත් මොකුත් නැහැ. මම බලයක් ගන්න යන එකකුත් නෙමෙයිනේ බං.